And now, live at 10. ஐபோன் சுப சத்யாவக் දවසේ නිමවට පෙර ගෙවුණු දවස උණුසුම් කළ පුවත් ගැන කෙටියෙන් විමසා බලන ටයිම් මේ සූදානම්. මේ උණුසුම් පුවත් සම්පීඩනය live at 10. ईटीआई समागमे हिटपो अध्यक्ष वरुण वन जीवक इदिरिसिंह दीपा इदिरिसिंह सह असंक इदिरिसिंह महात्म महात्मीन अद अपराध परीक्षण डिपार्टमेंटो मगेन अत्तरंगोट गेन तिबेनवा ए नीतिपतिवर्या विसिन अपराध परीक्षण डिपार्टमेंटोट लबादुन उपदेश अनुवाय ईटीआई समागमे हिटपो अध्यक्ष वरुण तिदिनकु अपराध परीक्षण डिपार्टमेंटो विसिन अत्तरंगोट गेन तिबेनवा नीतिपतिवर्या गे संबंधीकरण निर्धारणी निशारा जयरत्न मेनवीय संधान कले නීතිපතිවරයා විසින් මෙම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන්ට එරෙහිව අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපතිවරයා අද උපදෙස් ලබා දුන් බවයි. ඒ අනුව ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් 3 දෙනෙකු වන ජීවක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අද සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. लबन विशेक विनिदिन सिट सियलो गुआन तुटपल संचारकें संधा व्यूर्त क्रीमट पियवर गानाबव संचारक अमात्य प्रसन्न रणतुंग महता प्रकाशकला नियमु व्यापृति ओस्से लबागत अद्यकिम हदुनागिन संचारक कर्मांत्य नगा सिटुवीमटद कटियतु योदा एतिबवद अमात्यवरया अतिपवति माध्यमोकदी पवसुवा අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 21 වෙනිදාට එහෙම නැත්නම් 21 වෙනිදා ඉඳන් කියලා අපි කියන්නේ අපි බලාපොරොත්තු වෙන 23 වෙනකොට සම්පූර්ණයෙන්ම ගුවන් තොටුපළ සංචාරකින් ව්‍යුර්ථ කරන්න. ඒ ව්‍යුර්ථ කරන්න අපිට හඳුනාගත්ත මූලික ගැටලු විසඳගෙන ඒ සඳහා අපි සම්පූර්ණම සූදානමක් තියනවා එක එක කණ්ඩායම් වලට වගකීම් පවරලා ඒක කරන්න. සංචාරකව ඇවිල්ලා අපි කියන කින ප්‍රමාණය ඉන්න ඒගොල්ලන් සූදානම් නැහැ. සංචාරකව ගෙනාවම හිතකාරව වගේ තියාගෙන අපි කරන්න සූදානම් නැහැ. එතකොට අපිට බෑඩ් ඉමේජ් එක හැබැයි අවම දින ගානක් අපි දෙනවා හැබැයි අවම දින ගානට වඩා අඩුවෙන් ඉන්නවා නම් විශේෂ අනුමැතියක් අරගෙන ඒගොල්ලන්ට බබල් එකේම ඉඳලා බබල් එකේම ගුවන් තොටුපළට ගිහිල්ලා අපව යන්න පුළුවන්. ඒ අය කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ නැහැ අපේ සමාජයත් එක්ක. ව්‍යාපාරයේ අපේ ඔක්කොමලා ඒ කියන්නේ හෝටල්, ට්‍රැවල් ඒජන්ට්ස්ලා, ටුවර් ගයිඩ්ස්, ඩ්‍රයිවර්ස් ඔක්කොමලාට අපිත් එක්ක එකම එකට මේක කණ්ඩායමක් හැටියට ඉස්සරහට ගෙනියමු. कोविड प्रश्न उड़कर प्रश्न पुलवा लुकम इलेम अपे आयतने ओन विशी अभी लहस्ती उगलांट उदव තවත් COVID-19 ආසාදිතයින් 479ක් අද මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 45721ක් දක්වා ඉහළ ගියා. මේ අතර මුහුණු ආවරණ නොපැළඳ බසහිර පළාතේ මාර්ගවල ගමන්ගත් පුද්ගලයන් 300 දෙනෙකු PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කරනු අතර ඉන් දෙදෙනෙකු ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. අතරංගුට ගන්නා මුආවරණ නොපලින්දින සහ නිරෝධායන නීති කඩකරන පුද්ගලින් අද සිට අනිවාර්යෙන් PCR පරීක්ෂණයකට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු කිරීමට පොලිසිය තීරණය කළා. ඒ අනුව මුආවරණ නිසි පරිදි පැළඳ නොසිටි සහ නිරෝධායන නීති කඩකළ පුද්ගලින් සොයා දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මුආවරණ නොපලින්දි සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් සොයා කොළඹ කොටුව ප්‍රදේශයේ අද මිලිස පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. යනුව පොලිසිය බාහිරයට ගත් පුද්ගලින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමට රැගෙන ගියා. ඔවුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට භාජනය කිරුණේ මාලිගාවත්ත ප්‍රදේශයේදී. පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශ ආශ්‍රිතව සිදු කළ වැටලීම් වලදී මුආවරණ නොපෙළඳි පුද්ගලින් 12 දෙනෙකු පමණ පොලිසිය බාහිරයට ගෙන්ව අතර ඔවුන් PCR පරීක්ෂණ වලට ලක් කිරුණේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී. කඳාන පොලිසිය මගින්ද මුආවරණ නොපෙළඳි සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් 15 දෙනෙකු පොලිස් බාහිරයට ගෙන්වුණා. එලෙස පොලිස් බාහිරයට ගෙනුනේ විලෙන්සල් සේවකයන් ත්‍රී රෝදරතරේ දුරන් සහ මගින් පිරිසක්. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පොලිසිය පියවරගෙන ඇත්තේ. කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේද මුආවරණ නොමැති සහ සෞඛ්‍ය නීති උල්ලංඝනය කළ පුද්ගලින් පොලිස් බාහිරයටගෙන PCR පරීක්ෂණ වලට යොමු කෙරුණා. කොළඹ නගරයේ මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයන් 300ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙනවා. මෙම පරීක්ෂණ වලින් පුද්ගලයන් 2 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. කොක්ස් පහසුකම් මගින් COVID-19 එන්නත් මාත්‍රා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ඇති බවට එන්නත් සහ ප්‍රතිශක්තිකරණයේ වෙනුවෙන් වූ ගෝලීය සංධානය තහවුරු කර තිබෙනවා.
COVID-19 වෛරසය සඳහා එන්නතක් නිෂ්පාදනය කළ පසු ඒ රටවල් අතර බෙදා හැරීම තහවුරු කිරීම සඳහා අදාළ නිෂ්පාදකයන් ඒකාබද්ධව කරනු ලබන ගෝලීය ප්‍රවේශය ක්වැක්ස් පාසුකම ලෙස හැඳින්වෙනවා. ඒ අනුව එන්නත් ලබා ගැනීම සහ ඊට අදාළ වන්දිපූර්ණ ගිවිසුමට එළඹීම සඳහා ජනවාරි 8 වෙනිදාට පෙර ඊට අයදුම් කළ යුතු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුගමනය කරමින් ක්වැක්ස් පහසුකම් මගින් එන්නත් වෙන් කර දෙන ලබන අවස්ථාවේදී ඊට අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුමකට එළමීමටත් අද කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඉන්දියා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා දෙදින නිලසංචාරයක් සඳහා අද පස්වර්වේ දිවයිනට පැමිණියා. नव वसरे मिरटट पेमिणी पलमू राज्य तांत्रिकया वन्नेद इंडिया विदेश अमात्य एस जयशंकर महताय विदेश समित अमात्य दिनेश गुणवर्धन महतागे आराधनावकट अनुव इंडिया विदेश कटयुतु अमात्य एस जयशंकर महता अद मिरटट पेमिणिया नव वसरे मिरटट पेमिणी आचार्य एस जयशंकर महता पसुगे वसरे दवसा किहिपेकदी मिरटट पेमिण राज्य तांत्रिक मट्टमे साकच्छा किहिपेकटम सहभागी वी तिबुणा इंडिया विदेश अमात्यवरया तम संचार यात्रतुर जनाधिपति गोटाबे राजपक्ष अग्रामात्य महिंद राजपक्ष सह विदेश अमात्य दिनेश गुणवर्धन महता मुनगेसी द्विपार्श्वीय साकच्छा पवैत्वीमट नियमिताय मे अत्र इंडिया विदेश कटित अमात्यवरयागे मिरट संचारे पिलिबंदव इंडिया माध्यद वेडि इडक वेन करमिन वार्ता कर तिबुना ඒ අනුව දිරට අතර පවතින සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණ සේම පසුගිය මාසයක කාලයකදී ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙනුණු ඉන්දියා දීවරීන් සහ ඔවුන්ගේ බෝට්ටු මුදා ගැනීමත් ඔහුගේ මෙම සංචාරයේ අරමුණ බව ඉන්දියා ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එසේ අත්අඩංගුවට ගෙනුණු ඉන්දියා දීවරීන් මුදාහරණ ලෙසට ඉන්දියාව විසින් ඉල්ලීමක් කර සතියක පමණ කාලයක් ඇතුළත ඉන්දියා විදේශ අමාත්‍යවරයා මිරටට පැමිණීමත් විශේෂත්වයක්. අදත් සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් ඇදහැළුණා. අප වාර්තා කරුවන් පැවසුවේ ප්‍රදේශ කිහිපයකට ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ප්‍රදේශයේ ජලාශ කිහිපයක වාන් දුරටුද විවෘත කර ඇති බවයි. සෙසු ප්‍රදේශවල අදපසුරුවේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වී හැකි අතර සබරගම වයඹසා බස්නාහිර පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වී හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති වී හැකි తాවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ජලාශවල වාන් දුරටු විවෘත पराक्रम समुद्री वान दुरोटु हायक विवृत करुना දඹුල්ල වැමැඩිල්ල ජලාශය වාන් දෙමීමට පටන් ගන්න තිබෙනවා. වාරි මාර්ග ඉංජිනේරුවරයා පැවසුවේ වාන් ජලය මලව ඔය හරහා ඉබ්බන් කටුව ජලාශයට ලැබෙන බවයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ දැදැල්න ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වී තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හුදකලා කළ ගම්මාන කිහිපයක්ද මේ හේතුවෙන් ජලයෙන් යට වී ඇති බවයි. ගිනිගත් තේන පිටවල ගී කියන ගම්මානයේ නිවසක් මතට ඊ රාත්‍රියේ ගලක් පෙරලීමෙන් හානි සිදුව තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ අනතුරින් නිවසේ සිටි එක් දරු මවකට තුවාල සිදුව ඇති බවයි. බබාට කිරි දෙන්න යද්දී ටක් ගාලා ගල එන සද්දෙට මේ බබාව ගත්තා. ඊට පස්සේ සද්දෙට මමාව අර දුව ඇදලා ගත්තා. මාතලේ දිස්ත්‍රික්කයේ මේ දිනවල ඇදහැල්න අධික වැසි හේතුවෙන් මාතලේ කිවුල මාර්ගයේ ගිලා බැසීමක් සිදුව තිබෙනවා. ඒ තමයි ගෙවුණු දවස උණුසුම් කළ පුවත්. එක්වන්න මීළඟට මාත්‍රා වැඩසටහන සමගින් සුබ රාත්‍රියක්.